විශේෂම ස්තුතිවන්ත වෙනවා පක්ෂයේ දේශපාලන මණ්ඩලයට පක්ෂයේ සමාජිකයන්ට මා කෙරෙහි විශ්වාසය තබලා මේ අභියෝගාත්මක අවස්ථාව තුල මේ වක්කීම් බාරදීම පිළිබඳව ඉතින් පැහැදිලිවම අභියෝග බාර ගන්න අපි සූදානම්. එතන නායකත්වයේ සහ තරුණයෝ අවශ්‍ය වෙන්නේ අභියෝග තියෙන වෙලාවට. අපි පාක්ෂිකය කෙරෙහි විශ්වාස කරනවා, ප්‍රතිපත්ති කෙරෙහි විශ්වාස කරනවා. මේ රටේ තරුණ පරම්පරාව අපේක්ෂා කරන මේ නූතන පරම්පරාවේ දේශපාලන බලවේගයක් විදිහට ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණ දෙමව්පියන්ගේ තරුණයන්ගේ අපේක්ෂාවන් මල්පල ගන්වන්න අපි කටයුතු කරනවා. පොත්ජන පෙරමුණේ ජාතික සංවිධායක ඔබ පොහොට්ටුවේ ඉඳලා දැන් ධම්මික වෙලාර හරි පොහොට්ටුවේ මේ කියන්නේ අපේක්ෂක එපා කියලා අනිල් වික්‍රමසිංහ තමයි මෙතන මේ වෙලාවේ ඕනේ කියලා පොහොට්ටුවේ විරසක් එතුමා ගාවට ගියා. ඒ අය අපි ගෞරවයෙන් එයට ආරාධනා කරනවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණේ ජාතික සංවිධායකවරයා විදියටත් ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා විදියටත් එතුමන්ලාට ගෞරවයෙන් ආරාධනා කරනවා. අපි එකට හිටපු අය අපි ගාව හිත්තමනාපකම් තියෙන්නේ නැති වෙනස්කම් තියෙන්නේ නැති අපි කාගෙත් අඩුපාඩු ඇති. ඉතින් මේව හදාගෙන අපි ඉදිරියට යමු. ඒ සියලු දෙනාටම අපි ආරාධනා කරනවා. ඉතින් ඉදිරියේදී තවත් කාරණා පිළිබඳව මාධ්‍ය සාකච්ඡාවක් තියලා අපි ඔබ දැනුවත් කරනවා. මම හිතන්නේ මොකද මේ ජයග්‍රහණය ස්ථිරයිද? පැහැදිලිවම ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණ ජයග්‍රහණය කරනවා. ඔබතුමා ජයග්‍රහණය කරනවද? පොත්ජන පෙරමුණ මගේ ජයග්‍රහණය කියන්නේ පක්ෂයේ ජයග්‍රහණය, පක්ෂයේ ජයග්‍රහණය කියන්නේ රටේ ජයග්‍රහණය. අභියෝගයක් නැත්ද කවුරු? මැතිවරණ තියෙන අභියෝග තියෙන. අභියෝග හැම වෙන්නේ අපි එන්නේ අභියෝග නැත්නම් අපි ඕන වෙන්නේ නැහනේ. නේ? අපි වගේ තරුණ කට්ටිය ඕන වෙන්නේ අභියෝග තියෙනකොට. එතෙන්ද අපි අභියෝග වලට මුහුණ දෙන සූදානම්. අපේ ගණදෙනුව තියෙන ජනතාව එක්ක පාක්ෂිකයා එක්ක පාක්ෂිකයා ජයග්‍රහණය කරන්න, ජනතාව ජයග්‍රහණය කරන්න සහ රටේ ඒකීයත්වය ආරක්ෂා කරගනිමින් රට ජයග්‍රහණය කරන්න අපි කටයුතු කරමු. ජනාධිපති රනිල් පොත්ජන පෙරමුණ රැවට්ටුවද? නෑ, මම හිතන්නේ එතුමාගේ ප්‍රතිපත්තිය එතුමා අනුගමනය කරනවා. අපේ ප්‍රතිපත්තිය අපි අනුගමනය කරනවා. ඉතින් මගේ ප්‍රතිපත්තිය නම් අනිත් අයගේ ප්‍රතිපත්ති විවේචනය නොකර මගේ කාරණේ ජනතාවට පැහැදිලි කළ දෙන එක. පොහොට්ටුවේ පෙති ගලවන්න උත්සාහ කරන්න පුළුවන්. හැබැයි පොහොට්ටුව පිපෙන්නේත් මඩෙන්. නැට් එකෙක් ගා වෙන්න පුළුවන්, උඩ කැලේ තව එක්කෙනෙක් ගා වෙන්න පුළුවන්. මේ දෙකම තියෙන ජනතාව ගාව. ඉතින් උත්සාහ කරන්න පුළුවන්. හැබැයි ඉතින් ජනතාව අවසන් තීන්දුව ගන්න. සාමාන්‍ය ඉතින් ගෙදරයිනේ වගේ කියන්නේ පිටයි කියන්නේ නැහැ නේ. එතුමාගෙන් තමයි අහන්නේ. මට වක්කීමක් පැවරලා තියෙනවා. වක්කීම ජයග්‍රහණයක, පාක්ෂික ජයග්‍රහණයක. තවත් සන්ධානගත වීම පිළිබඳව අපි ඉදිරියේදී ඔබ තමුන් වහන්සේලා දැනුවත් කරන්න.